අපි හිතන්නේ පා මේ නිකන් මඩක් ගහලා බොරුවක් කියලා වේදිකාවේ වෙන ප්‍රචාරයක් යවලා ඒවෙන් නතර වෙයි කියලා. පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ දැන් එළිදරව් වෙලා තියෙන දේවල් හැටියට බලය ලබා ගැනීම වෙනුවෙන් කරපු දේශපාලන දඩේමක්. ඒකේ කාට හරි සැක සංකා තිබුණා නම් අර සිද්ධිය කොහොමද මේ සිද්ධියට ගැලපෙන්නේ? ඒකේ කොහොමද සහරාන්ලයි දිනපු කණ්ඩායම අතර සම්බන්ධය මොකද්ද? ඒකට පිල්ලයන් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒකට බුද්ධයන්ශල ධාරිය සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ ආදි සැක සංකා තිබ්බනම් මං හිතනවා දැන් වෙනකොට සැකේ දුර වෙලා කතන්දරේ පැහැදිලි වෙන්න ඕනේ. ආයේ මොකුත් නැහැ. මේක ඉන්නවා කණ්ඩායම් දෙකක් මේකටවත් කියන්න ඕනේ. එකක් තමයි මේ ප්‍රහාරය පිළිබඳ යම් තොරතුරු ප්‍රමාණයක් දැනගෙන ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ අය. මෛත්‍රීපාල සිරිසේනගේ ඉඳලා මෛත්‍රීපාල සිරිසේන ඒ කාලේ ආරක්ෂක ලේකම් හේම්සිරි ප්‍රනාන්දු ඒ කාලේ බුද්ධාංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන අතුරු කණ්ඩායම අපි පාර්ලිමේන්තුවේ මමත් හිටපු පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වැඩි අවධානයක් අපි යොමු කළේ මේ ප්‍රහාරය වළක්වා නොගත් අය පිළිබඳව එළිදරව් කරන්න. අන්න එතකොට තමයි එළියට එන්නේ නිලන්ත ජයවර්ධනට අප්‍රේල් 4ක් තොරතුරු හම්බෙලා අප්‍රේල් 9ක් තොරතුරු හම්බෙලා අප්‍රේල් 20ක් හම්බෙලා අප්‍රේල් 21 උදෙත් හම්බෙලා තිබෙද්දි මොකක්වත් කරලා නැහැ කියලා ප්‍රහාරය වළක්වා ගන්න. මෛත්‍රීපාල සිරිසේන ඒ කාලේ නිලන්ත ජයවර්ධනගේ ප්‍රධානියා නැත්තම් ආරක්ෂක ඇමතිවරයා. සාමාන්‍යයෙන් ඔය ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ කාලේ වැඩ කරපුවයි කියන්නේ නිලන්තයි මෛත්‍රීපාලයි හිටියරේ තාත්තයි පුතා වගේ කියලා. ඒ තරම් පිය පුතු සම්බන්ධයක් තිබ්බා කියලා තමයි සමහර ජනාධිපති කොමිසමේ සාක්ෂි දීලා තිබුණේ. එතකොට මේ තොරතුරු කිසිවක් නිලන්ත ජයවර්ධන විසින් සිරිසේනට කිව්වේ නැහැ කියන එක පිළිගන්න බෑ. සිරිසේන තාම කියනවා කිව්වේ නැහැ කියලා. හැබැයි අපිට අහනකොට තේරෙනවා මේ තොරතුරු අනිවාර්යයෙන්ම නිලන්ත කියන්න ඕන සිරිසේනට. මොකද නිලන්ත හැසිරුනේ ඔయిత වඩා පොඩි දේවලුත් කෙලින්ම ගිහිල්ලා ජනාධිපති සිරිසේනට කියන තාලෙට. එවැනි සම්බන්ධකයේ දෙන්න අතර තිබුණා. ඉතින් මේක දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙලා ඔබ දන්නවා ප්‍රහාරය වළක්වා නොගත් අයට දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් දඩයක් නියම කරලා තියෙනවා. මිලියන 100ක් නියම කරලා සිරිසේන ජනාධිපතිට. ඉතුරු අයටත් මිලියන 50 20 30 නියම කරලා තියෙනවා ප්‍රහාරය වළක්වා නොගත් අය. ඔතනට තව නමක් දෙකක් ඇතුළත් වෙන්න ඕනේ. එක්කෙනෙක් රනිල් වික්‍රමසිංහ අගමැති හැටියට. ආණ්ඩුවේ දෙවනියා. එතකොට රනිල් වික්‍රමසිංහට මගහරින්න බෑ තමන්ව ආරක්ෂක මණ්ඩලයට කැඳවුවේ නැහැ කියලා. ආරක්ෂක මණ්ඩලයේ කැඳවෙනවද? ඒක කොහොමද යන්නේ කියන එක පිළිබඳව විචාරීමේ අයිතියක් අගමැතිට තියෙනවා. අන්තිම රනිල් වික්‍රමසිංහ එක කාලෙක ආණ්ඩුවේ පොලිසිය බාර අගමැති හැටියට හිටියා. පොලිසිය බාර වැඩිම කාලයක් හිටියේ රනිල්ගේ හොඳම සහායකයා වන සාගර රත්නායක. සාගලෙන් අහන්න තිබුණා ආරක්ෂක මණ්ඩලයේ කැඳවෙනවද යනවද කියලා. එහෙම නැත්නම් හමුදා ප්‍රධානි කැඳවලා අහන්න තිබුණා. එයාව කැඳවෙ නැති වුණාම හා මං එන්නේ නැහැ කියලා එහෙම ඉන්න අයිතියක් නැහැ අගමැතිවරයාට. ඊළඟට රුවන් විජේවර්ධන සිරිසේන ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය ඇමති සියලු වරප්‍රසාද භුක්ති විඳින්න. ඒ වාහන ටික ගත්තා, ඒ තෙල් ටික ගත්තා, ඒ ආරක්ෂාව ගත්තා, ඔක්කොම ගත්තා. හැබැයි ආරක්ෂක මණ්ඩලයට කැඳවුණ නැතුනට පස්සේ යන්නෙත් නෑ, අහන්නෙත් නෑ. එහෙම ඉන්න බෑ රටක. මොක් කීමක් තියෙනවද? සෑ ඒගොල්ලොත් අර ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වක් කියන්න නෑ ප්‍රධාන වශයෙන්. ඊළඟ එක තමයි දැන් මේ අනිත් පැත්තේ දරෝයෙම තියෙන්නේ මොකද්ද? මේ ප්‍රහාරයේ මහමුලකරුවන්, සැලසුම්කරුවන්. කවුද මේ සහරාන්ගේ කණ්ඩායම යොදවාගෙන බෝම්බ පිපිරෙව්වේ කවුද? ඒකට මේ කණ්ඩායම අතර සම්බන්ධීකරණය කරේ කවුද? මොකද අපි කවුරුත් දන්නෝ දැන් ওই ලක්ෂ 89 හදන්න ඡන්ද දුන්න, ඡන්ද හැදුවත් මහින්ද රාජපක්ෂගේ රූපේ පච්ච කොටාගෙන හිටියත් මේ ලංකාවේ කවුරුවත් මහින්දල වෙනුවේ බෝම්බ පුරව ගන්න නෑ මෙරෙන්න. වෙන කනිද නෑ. ඒ කියන්නේ මහින්දලා බලයට පත් කරන්න බෝම්බ පුරව ගන්න එහෙම කරන්නේ නෑ. හැබැයි මේගොල්ලන්ට 2017 අගෝස්තු මාස සැප්තැම්බර් මාස විතර මඩකලපුව බන්ධනාගාරයේදී කණ්ඩායමක් මුණ ගැහුණා. ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිතාගෙන ඉන්න
2017 මාර්තු වල කාත්තංගුඩි ප්‍රදේශයේ අලියාර් කියන හන්දියේ මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇති වුණා. ඒවා මේ තුවක්කු පාවිච්චි කරපුවා නෙවෙයි කඩු පොල් වලින් ගහ ගන්නවා ගල් වලින් ගහ ගන්නවා වගේ දේවල්. එක් කණ්ඩායමක් සුෆි මුස්ලිම්ලා ඒ කියන්නේ සම්ප්‍රදායික මුස්ලිම් වරු අනිත් එක තමයි සහරන්ලා කණ්ඩායම්. ඒතර මේ ගැටුම විසින් මේ දෙකොල්ලම බන්ධනාගාර ගත කළා. සහරන් වල්ලා ගන්න බැරුණාට ඉතුරු කණ්ඩායම් බන්ධනාගාර ගත කරා. ඔන්නෝයි බන්ධනාගාර ගත කරපු කණ්ඩායමේ පිළිබඳව හොයාගෙන ඒගොල්ලෝ මුණ ගැහිච්ච පිල්ලයන්ගේ කණ්ඩායම තමයි අඳුනගන්නේ මුන්ට තියෙනවා මරාගෙන මරන උමනාවක් ආගම් වෙනුවෙන් වෙන කිසි දෙයක් ඕනේ නැහැ. අන්නේ ටීම් එක තමයි මේගොල්ලෝ පාවිච්චි කරගත්තේ. එතකොට ඒක ඇත්තට පිල්ලයන් ළඟ සම්බන්ධයක් තියෙනවා. දැන් එළදරව වෙලා තියෙනවා පිල්ලයන් ඇතුළු කණ්ඩායමට මාසික රුපියල් ලක්ෂ 35 ගානේ රජයේ මුදල් ගෙව්වයි කියලා. අපි දන්නේ නැහැ ඒක තාම ගෙවනවද කියලා. ඒ වගේම බුද්ධි අංශ නිරධාරීන් කීප දෙනෙක් මේකට යොදාගෙන තියෙනවා. මුළු බුද්ධි අංශම නෙමෙයි. එතකොට මේ බුද්ධි අංශ නිරධාරීන් කීප දෙනයි පිල්ලයන් ළමයි සහරන් ළගේ මරාගෙන මැර කණ්ඩායමයි තුනම එකතු කරලා තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් අපි කියනවා අර කෝඩිනේටඩ් ඇටැක් එකක් සම්බන්ධීකරණය කරලා ප්‍රහාරයක් එල්ල කරා දැවැන්ත ප්‍රහාරයක් ස්ථාන අටක හරියටම ටක්කර බෝම්බ පුරා. ඔබට මේ ගැන සමහර තොරතුරු පෞද්ගලික සඳුදරේ මම දැක්කා. එක්තරා පෞද්ගලික නාලිකාවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමික රවි සෙනෙවරත්න CID ක බාර වීදී එතුමා ගොඩක් තොරතුරු කියන්න පුළුවන් දේවල් කිව්වා. මේව අහනකොට ඔබට විචාර බුද්ධියක් සහිත ඔබට තේරුම් ගන්න පුළුවන් මේ අය බලය වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න පුළුවන්ද කියලා. හැබැයි එවැනි දේවල් කරන්නත් යම්කිසි ආකාරයක ජනමත් අනුමැතියක් ඒගොල්ලෝ කලින් සකස් කරගෙන හිටියා. නේද? මොකද්ද? රටේ වර්ධනය වෙන ඉස්ලාම් අන්තවාදය විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් මුස්ලිම් ප්‍රජාවට එරෙහි මතයක් ඒගොල්ලෝ රෝපණය කරමින් හිටියා. අන්න ඒකත් එක්ක තමයි මේ ප්‍රහාරයට ඒගොල්ලෝ අවශ්‍ය කරන පසුබිම හදාගත්තේ. ඒ නිසා බලය වෙනුවෙන් ඒගොල්ලෝ කොතරම් දේවල් කරන්න පුළුවන්ද කියන එක අපි ඔළුවේ තියාගන්න ඕන.